ි මේ නිච්චත මොහත් වෙනට අපේට අමුතු මමුතුම ජාතියේ දීවල් සිද්ධවෙනවා විශේෂම අපේරටේ මිනිසු නිරන්තරේම විශ්වාස කරපු දෙයක් තමයි. එමන තම් අපේරටේ මිනිසු නිරන්තරයම දැකවූ දෙයක් තමයි, දේශපාලන බල පෙරලි සිද්ුවනකොටසාමාන්‍යෙන් ඒ පැත්තිනුම් මේ පැත්තට පයිු. රට දේශපාන තිීදු බහුතරයක් යවුන් ගන්නේ තමට කියක් ලැබනවට තමන්ගේ බඩගෝස්තලට කියක් ලබෙනවදනතන් තමන්ට කොච්චරදදුරට එතනින් හැදෙන්න්න පිළුවන් කියගේ කොච්චරද කියන කාරණයම්ම ඇත. අපේ රටේ සාමාන්‍යයෙන් බහුතරයක් නිලියෝ මෙන් වෙන කොට පාට්ටයිම් රඟපාන පුල්ටයිම් ආවල්වෘතිය කරන කාත්තිය. එනිසා න් සාමාන්‍යයෙන් පුංචි නාටි කල්ෙකටහරි මුණන දාලා තමන් නිලිය කියල නමහදාගන්න. න් පස්ස සාමාන්‍යයෙන් පාර යනකුට බල්ලක්වක් බලන්න නැව ඩ බලන්න නැති බඩුවකට වඋනත් රෑටන සාමාන්‍යෙන් විසිදහත් තිස්දහ කය කරලා හවල් ජොබ්ක කරන්න පුළුවන්කමක් හැදෙනවා. ඒනිසා තමයි අපේරටේ කලාව බිකලාවක් වෙලාතියෙන්නේ. කොටම කලාව ජනතාව සඳහන්න මේ තමන්ගේ බඩගෝස්තරය සඳහයි කෙළ කල්පනා කරන්න. එනිසා තමයි අපේරටේමිනිස්සු කලාව නිසා නන්න අත්තාාර වෙලා තියෙන්නේ. හත් මේ වෙනකොට කලා ලෝකයේ ඉන්නවයි කියල කියන සමහර අම්මන්ඩිලා මේරට කරලා තියෙන විනාස අපේ රටේ මිනිස්සු අදකීමෙන් දන්නවා. කුසුම්රේණු කියන ඒ අම්මන්ඩි සමස්තයක් විදිට ගියාට පස්සේ මේ රටේ මිනිස්සුන්ගේ ජන විඤ්ඥානයට කොකාපනලා මොළු රටටමැ කෙලියා. අපේරටේ හිටපු මිනිස්සු කුසුම්රේණුගේ ආතල් අර්ගෙන මේ වෙනකොට එදා වේල නැති නන්නත් තර්වෙච්ච ජාතියක් බවට පත් වන. කසුම්රේනුුව එකේ කාට ගහිල මස්දසය පනහා දීලෑනකොට කුම්රේණු කසුම්රේණුගේ ෙරහිට මිනිහයි, බොහොම සුපෝක බෝගී ජීවිතයයක් තමයි ගතකරේ. උන්ටනාටි තිබත් නැතත් රාජපක්ස පවුල අත පෙල්ලෙන් බේරණ දේවල් උන්ට ලැබුණ. සාමානෙන් උබදන්නවා අපරටේ මිනිසු බල්ලන්තසාහ බැල්ලියෙන්ට පුදුම ආදරයක්ත් තියෙන්නේ. සාමානෙන් බල්ල අහරි ගෙර බැලිහරි මෑනු කොට ල්ලගහරි බැල්ලිහටිට ැක්කෝ බදුරට බල්ලහරි මැක්කාහරි ආස්ත්‍රී කරන්නේ. සාමානයෙන් කරන්න සුපුරුතු විදිහයට බල්ලසා ැල්ලි අතරල අලුත් බල්ලෙක් ගේල්ලෙනවා. මේ වෙනකොට නිදහ චතුරස්ේ පෙරේද දබස සිද්ධ වනේ අන්න ඒකත් තමයි. එදා මේ වෙනකොට රාජ පක්ෂල පනාාධමින් ඉන්නේ. මේ වෙනකොටත් රාජපක්ෂ පවුලේ අත පල්ලෙන් බේන දීවල් දෙ උරා කන්න තරන්කල් ලෙවකන්න දේවල්නෑ. ඒදක් කුසම් ප්‍රේන්ලට අලුතෙම ලෙවකන්න තැනක්කොයාගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ සඳහත් තමයි මේ අම්මන්ඩි මේ වෙනකොට නිදහත් චතුරස්ටේටාවේ. මිටෝර්නි අපේ රටේ සීනය සමහර එවුන්ට ඉතිහාසක්මනින් අමතක වෙනවා. මේක බෞතරයක් දේශපාලුවන්ට වගේම දේශපාලුවන්ගේ ඇටමිල කරක් ගොඩ අනවුටත්වාසේට හේතුවෙලා තියෙනවා. අපේ එවුන් කොටිම ලැජ්ජ නැති ජාතිය. ඒහින්ද තමයි ශ්‍ර ලංකාව වෙන්න චීන තානාපතිතුමා පවුගේ දවස්වල කිසි හිරිගිතක් නැතුව ලැජ්ජාවක් නැතුව තමන්ගේ තපති. රල් ඉඳලම නිවේදනයන් නිකුත් කරල කිවේ ලංකාව මිනිස් සුෙලක කියන්නේ බොහොම කෙටි මතක ඇත්තියෙන ජාතියක් ඒක හින්දා ලංකාව මිනිස් සුත්ක වැඩ කරන එක අමාරුවක් නැහැයි කියන කාරණ. ඒන්නේ චීන කියලතියන්නේ ඊළඟ ආණ්ඩුව මොකාකරත් තමන් කිසිම කර්දරයකින් හිරිහැරයකින් තොරව, ජනතාවට කොකා පෙන්නලා. අනිවාරෙන්ම චීන්වූ මේරටේ ඉතුරු සම්පත්තිකටත් කෙලිනවයි කියන කාරණි. හැබැයි අපේරටේ බෞුතුරයක් දෙනා මෙම දැක්කෙ නෑවගේඉව. සමහරුන් දැක්කලා නොදැක් අවගේව. කුසුම්්‍රේනු නිදස් වස්රිෙස්රයට ඇවිල්ලා කොළ කොඩියක් වන වන ජනතාවටම කොකා පෙන්වා. මේ අම්මන්ඩි කියන විදියට මේ ආණ්ඩුව රැකගන්න ඉදිරි පත්නොවනු තෙසය විසි පහම බැරදල. හැබ මේ අම්මන්ඩි අමතකරලා තියනවා විදායයික් වස්ථාධයක අධිරන බලය. රාජ පක්ස පවුලෙත් තනි විනිියකුට දෙන්න ඕනයි කියලා රෙද්ද උත්සන් උඩ පැන්න අම්න්ඩි මේ අම්න්ඩි. වට මැතිකෙති මාආධ්‍යසාගච්චාවල්ට ඇවිල්ල කිව්වා මන්ගේ මිිය හාබල් වැඩේ කරනකොටත් තමන් ඇස් දෙක පියාගෙන මතක් කරන්නේ ගෝටයි කියන කතාව. කොටින්ම තමන්ට ගෝට මතක් වෙනකොට තමන්ට මනොදදී ආවල්දය පිට වෙනවයි කියල මේ අම් මණ්ඩි කිව්වා. එහම කියලිඉවරා මේ අම්මන්ඩි ගෝටලට කඩේ ගියා. අද වෙනකොට මේ අම් අන්නෙ නිදස් චතුරස්ට කොළකොඩියක් කරගෙන ඇවිල්ලා දෙන්න ජනාධිපතිට කඩේ යමින් ඉන්නව. නිතුරණි මේ රට එක ඒකාගේ බූදලයක් නෙමෙයි. ත්තගෙන් පුතාට දේශපාලන මාරුුවෙන ක්‍රමය අවුරු වෙලා අවුරදු අහෝසි වෙලා දැන් අවුරදු දෙසීියත් තුන්සියක් ඉහිල්ලයි වෙරයි. අප ඉන්න දැන් එකේ කාට කඩේ යනයුදේක නෙමේ. පරමාධි පත්්‍ය තියෙන අපිට. හැබැයි අපේරට ඉන්න බෞතරයක් දෙනා තමන්ගේ තරම දන්නේ නෑ අපේරට මිනිස්ස කෙනවා අල්ලියගේ තරම අලියා දන්නේ නැහැයි කියලා. එවගේ චන්දදායක දේශපාලුව පස්සේ යනවා. ඒ නිසා ඒක ප්‍රෝජනයට ගන්න වටේ ඉන්නන්නරි. රාජ පක්ෂලා වෙනුවෙන් රෙද්ද උත්සන් කවිසින්දු හදපු. ඒවට අතපය විසික්කර කර කතාකරපු කොන්දේසි විරිස්තුව මිනිස් විස්සර තමන්ගේ පස්සදික් කරලා. මේ රාජ පක්සර බලේට ගෙනාපෙවුන් තමයි, මේ මොහොතේ රාජ පක්සලට ඒරුව එලියට බැල බරුවට කයිවවාරු ගාන්. මේරටේ මෙතිෙක් කලක් රාජපක්ෂ විරෝධීම් පැස්සකට බිසික් කරලා මේ වෙනකට මේ සටන නායකෝබවට පත්තුළයිඉන්නේ රාජ පක්සලග ඇටමිකර මිරි කන ඒ පාහරයෝ මේ වහොතේ පොරවල් වෙද්දී සත්‍ය වසම සටන්කරන අවංක මිනිස්සූ පැත්තකට විිසුවවා. ඒ මේටේ ඉති්‍යහාසේ පොරාම සිද්ධ වන. ඒනිසාතමයි මිටතෝරණි අවරුදු හැත්තයාවක්ට අධික කාලයක් නිදාස ලැබිලත් අපි දවසිින් දවසා පත්සට යන්නේ එමන තම් පාංකයා ගැන බැරි මස්තපාලු කාලකණ්‍ය ආර්ථිකට මූුණ දෙමින් ඉන්නේ මේ කාතිශයම භානකයි කුසුම් රේඩුල මේ නිච්චිත මහොතේ ජංගේ මාළු කරලා රතු ජංගේ වෙනුවට කොළ ජංගයක් කන්දේ නදන්නේ මේ රටේ මිනිස් වෙනුවෙන් නෙමෙයි. මේ මෙහොතේ රාජ පක්සලාග වලවේ වලුන්. පුල්ලපු එමන තම් වලන් සෝදල එවත් දංකුඩ කාපපු එෙවුන්. මේ නික්ෂිත මහතේ මාජිස්ස රටවිල් අලුතෙන් වීඩියෝහදන්නේ හොයිස් කට් හදන්නේ මේරට ීතුර වෙලා තියෙන සම්පත්තිකටත් කෙලින්න ිසක් රටට තියෙන් ආදරේ නෙමේයි කියනක මේරට මිනිස් තේරුම් ගටයුතු වෙන. මේරටේ ගුණ දාසකපුගේලා ධර්මසිරි බ්ඩාර්ණනායක ලබගේ. රටේ ජනතාවෙනුවෙන් තමගේ ජීවිතය කපකරපු කලාකාරයෝ හිටිය. විශසම ගුණදාසකපුගේ මේරටේ මැරුණේ අතේ සත පහක් නැතුව අයින්සකේක් වගේ. ඔ මේරටේ ඉන්න බහුතරයක් කලාාකාරය. දස සපුගේ ැෙනවෙන් සුදු කොඩියදදාන්න තිබ හිටියෙන්න. මේ රටේ සමාජවාදී කලා සංගම කොල්ල ටික විතරයි, මේ රට පුරාම කබෝගගේ පොටෝ එකක් ගැහවයි. කොටෙන්ම අද කපුගේ මැරිච්ච දවසට, ඒක මතක් කරන්න ම මත හතියන්නේ කීප දෙෙනකුට විතරයි. මේ වගේ හාල්පාරු කලාකාරයොතමයි, මේ රටේ දේශපානය පිළුන් ගහන්නේ. නිත්තෝර්ණනි මේ දේශපාලන පිළුම් හරිමපානකයි වට මතකනම්. එදා මිනිීමරු රාජපක්සලා වගේම? පවුලක්කුටිය ඒ තමයි මිනිමරු ආර් ප්‍රේමදස. ආර් ප්‍රේමදස මේරටේ පනස් දහක්කවිතර කොල්ල මරුවට පස්සේ මේ රටේ මිනිස්සුන්ට එක්සත් ජාතික පක්ෂය පවා එ පාාවුණන. අවසාදි සිින්දූනයට මත ඇති චන්දරිකා බලියටවා. චන්දිිකාටත් මිනිමරු මරට වගේ මේ විශාල ජනතාව ාලයක් ලැබුණ. ඒය අම් අන්ඩි බලටයනකොටමකොට සිද් වුණේ. එත්ත කළක් ක්‍රේමදාසි විරෝධී නැත්තම්න්නේේ. එ මිනීමරු පාලෙට විරුද්ධහට සවියල්ම දෙනා පැත්තකට විිස වන එක්සත් ජාතික පක්සේ හිටපු. හොරු මැර තක්කඩි කුපාඩි සියලොම දෙෙන. එජාපේ ප්‍රගති ශීලී කණන්ඩාෑම විදිට චන්දිිකාගේ රෙද්දස්සට රංගවා රිංගල තමන්ගේ සුපුරුදු හොරකම් මරකන්තක්ඩිකං කුපාඩිකංකර ඒ ප්‍රතිඵලයක් විදිහයට තමයි. පරවි රජන විදියට එලියට අ චන්ද්‍රකා බන්ධානය කුමාරතුන්ග කෙන අම්මන්්ඩි අවසානදී. දුදහයකට ගොලහකට පස්සේ චෞර රජිනැක් වෙලාගේ දරැගේ. එනිසා මිත්‍රවරණී අපට පුද්ගලමාරුවකින් මේ ප්‍රශ්නය විසිඳගන්නටබෑ. අනිත්කාණය තමයි රොකු පවුල්ල එෙුන්ට රෙද්ද උත්සන අපේ රටේ ඉතිහාසේ පුරාම ආඩම්බරයට කාරණයක්. අපේ රටේ ජේමිස් සයියට හරමානි සයට හොරෙන් හොරැග ගිල්ලා තමන්ගේ ඉදාේල පිරිමහ ගන්න මස්දසිය පන්හ දෙන ගෑනිට අපේරටේ මිනිස්සු කියෑනෙ වේ කියලා ගෑනිි කියලා. හ අපේ රටේ ඉන්න ප්‍රසිද්ධයවුන්ට රෙද්ධ උත්සන ප්‍රසිද්ධියම ප්‍රසිද්ිය ගිහිල්ලා නිතිවදින අම්මන්දිල ටපේ කට්ටිය කියන්නේ නෝනලක් ඒ වගේ නොනලන තව සුපරි ගනිකා වෝ අපේ වුන් හරි ආසයි පාර්ලිමීේන්තුවාරින්න. ඒනිසා තමයි පබාල වගේවුන් ගම්පහෙන් නොම්බරකට ගෙනත් පාර්ලිමීන්තිය තිබ්බි. ඒහින්ද තමයි ඩැයන ගමයිගේල වගේ උුන් ජාතික යිස්තුවයෙන් පාර්ලමින්න්තු ඇවෙල්ලා මුළු රොටම කොකා පෙන්වෙන්. හමදෑම කියනව වගේ වර්තමාන ආණ්ඩුවේ තුනෙන් දෙක හදලදීමටවිශෂයම ප්‍රේමදස භග කියුතු වෙනවා ොකද විශේෂයම ඔය ඩයින ගමගගේ කියෙන අන්්ඩ ජතති ලයිස්තුවෙන් පාලිමින්තුවට ගේගන්ඩි පයි කියනක ොහොම පැදිලිව සදිිත්තුවට හිටපු මිනිස්සුකිව්වා හැබයි සදිද්ගේ ගෑනනි තමයි බල කරලා ඔය අම්ම්ඩි පාර්ලිමින්න් තුොට ගෙනාව. අවසානීද අද කිසි හිරගිතක් නැතුව ඩයන ගමගේ කියන ඒ කාලකනිි අම්මන්්ඩි මේත්. ිවෙනි සංසෝධනය සම්මත කරන්න අවශ්‍ය කරන වපසරිය හැදුවවා. එනිසා මේ නිච්චි දමොහොතේ නිදහස් චතුරස්සයට කොල්ලඩිය කොළ කොඩි අරගැන මේ මොහොතේ මේ අම්මන්්ඩි ආවේ එකැන කුසුම් ප්‍රේණු කෙනන සුප්‍රීගණනිකාව ආවේ ඔබටත් මටවත්තියෙන් ආදරයටවත් ඒගෑනිගේ ප්‍රතිපත්ති වෙනස් වීමවත් මත නෙමෙයි හෙට දවසේ ඔබෙත් මගෙත් බඩගෝස්තරයට කෙලින්න. එමන්න තම් ඔබෙත් මගෙත් ඉතුරු ලේටිකත් උරාබොන් ඒනිසා. ගෑනයෙක් වීමට මිනිහක් ගෙනල්ලවත් නැත්තම් අර කළුකෝට අන්දන මහත්තයක් වුවට සුදු සරන් අදින මහත්තයෙක්ගනවත්කිම්වත් මේ ක්‍රමේ වෙනස් කරන්නට බෑ එම ඇත්තම් කැහිගේෑන දීල හොටු ගෑනි ගත්තොෝ සිද වෙන්නේ නැවතබතාවක් අපේ බඩ අපටම කපාගන්න එනිසා මේ කාල කන්නේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. දැක්මක්තිබෙන සමාජදේශපාල කණ්ඩෑවක් සමඟ අපි පේරුට මිටෝනි ර්තු ජැගනන්න නොමති ඔබට සසිපත් කරමින් මා ඔබෙන් සසාමගක්. ओब समय जाए